ශ්‍රී ලංකා කණ්ඩායමට කවදත් ඉන්දියාව කියන්නේ එතරම් මිහිරි මතක තියෙන තැනක් නෙවෙයි. කොහොම වුණත් මේ පාර ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට යන්නේ ටෙස්ට් ලෝක ශූරතා ලකුණු සටහනේ පෙරමුණේ ඉන්න කණ්ඩායම විදිහට. ඒ වගේම ටෙස්ට් තරග රටාවේ ශ්‍රී ලංකාව පසුගිය කාලේ යම් ප්‍රගතියක් පෙන්නලා තියෙන නිසා ඉන්දියාවට සටනක් දෙන්න අපිට හැකියාවක් ලැබෙයි. ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න කියන්නේ කොහොම හරි ටෙස්ට් තරග දෙකෙන් එකක් ජය ගන්න තමන්ගේ කණ්ඩායම උත්සාහ කරනවා කියලා. දකුණු අප්‍රිකාවේ ටෙස්ට් තරගාවලියක් ජයග්‍රහණයට මෙහෙවපු පළවෙනි ආසියානු ටෙස්ට් නායකයා විදිහට ගෞරව දිනාගෙන ඉන්න දිමුත් ඉන්දියාවේදී ටෙස්ට් තරගයක් ජයග්‍රහණයට අරගෙන ගියොත් ඒක අමතක නොවන මතකයක් වෙයි. මෙම තරගාවලිය තුල අපගේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කිරීමයි. මොකද අපි මීට කලින් ඉන්දියාව තුල කිසිදු ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කරලා නැහැ. අපි හැම වෙලාවෙම ඉලක්ක කරන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියයි. මෙම තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් වෙනවා. ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට මෙම තරග ජයග්‍රහණය වැදගත් වෙනවා. කොදෙව්වන්ට එරෙහිව ලබාගත් ජයග්‍රහණ දෙක නිසා අපි මේ වෙද්දී ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ රැඳී සිටින්නේ. ටෙස්ට් පිටිය තුළ දක්ෂතා ඉදිරියටත් පවත්වාගෙන යමින් ඉන්දියාවට එරෙහිව ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කිරීම අපගේ බලාපොරොත්තුවයි. තරගාවලියේ දෙවැනි තරගයේ දිවාරාත්‍රී තරගයක් විදිහට තමයි පැවැත්වෙන්නේ. ඒ අභියෝගය ගැන දිමුත් කියන්නේ මෙහෙම කතාවක්. ටෙස්ට් තරගාවලියට පෙර ආතු අපි ඉතා හොඳින් පුහුණු වීමවල නිරත වුණා. ශ්‍රී ලංකාව තුළ සිටි අවසන් දින තුන තුළ දිවාරාත්‍රී ටෙස්ට් තරගයේ වෙනුවෙන් අපි පුහුණු වීම කළා. ඕස්ට්‍රේලියාව සමගින් පැවති අවසන් දිවාරාත්‍රී ටෙස්ට් තරගය අපට ඒ තරම් හොඳින් ක්‍රීඩා කරන්න බැරි වුණා. නමුත් ඉන් පෙර ක්‍රීඩා කළ දිවාරාත්‍රී තරග දෙක අපි හොඳින් ක්‍රීඩා කළා. බැංගලෝර හිදී පැවැත්වෙන මෙම තරගයේද හොඳින් ක්‍රීඩා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. තරගාවලියේ පළවෙනි තරගයේ ආරම්භක ප්‍රතිකරු විදිහට ගොඩක් වෙලාවට දිමුත් එක්ක ලහිරු සෙල්ලම් කරන්න ඉඩ තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. කලින් තරගාවලියේදී පැතුම් ඉනිම ආරම්භ කළේ තිරිමාන්න ක්‍රීඩා කරපු නැති නිසා. ඒත් අන්තිම කාලේ තිරිමාන්න ස්ථානයේ හොඳින් ක්‍රීඩා කළා අපි දැක්කා. එනිසා මේ තරගාවලියේ ඔහු අනිවාර්යයෙන්ම මාත් සමග ඉනිම ආරම්භ කරාවි. පැතුම් අංක 3 ස්ථානයේ තමා සෙල්ලම් කරන්න ඉන්නේ. නමුත් දෙවෙනි ඉනිමේදී පන්දු හුඟක් දඟ කැවෙන්න ගත්තොත් උපක්‍රමශීලී පියවරක් විදිහට පැතුම්ව ආරම්භක ප්‍රතිකරුවෙකු ලෙස යොදා ගන්න අපි බලාපොරොත්තු වෙනවා. තරගයේ පන්දු යවන්න විදිහට යොදා ගන්න ක්‍රීඩකයෝ ගැනත් දිමුත් යම් ඉඟියක් කරලා තිබුණා. තනතිල්ලේ පන්දුව පතිත වන ස්ථානවල තනකොළ තරමක් වැඩිපුර තියෙනවා අපි දැක්කා. එනිසා අපි බලනවා වේග පන්දු යවන්නන් 3 දෙනෙක් යොදාගෙන ඒ තුලින් වාසියක් ලබා ගන්න. ඉන්දියාව ගත්තත් මොහලිවලදී හුඟක් වෙලාවට වේග පන්දු යවන්නන් 3 දෙනෙක් එක්ක තමයි ක්‍රීඩා කරන්නේ. ඒ සඳහා උන්ට තියෙන ලොකුම වාසිය තමයි ඔවුන්ගේ ප්‍රධාන දඟ පන්දු යවන්නන් 2 දෙනාම 3 ඉරියව් ක්‍රීඩකයන් වීම. ඒත් එක් විශේෂඥ දඟපන්දු යවන්නෙක් පමණක් යොදාගෙන ප්‍රතිකරුවෙක් වැඩි කරලා අපේ ප්‍රතිකරු ලයිස්තුව ශක්තිමත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. විශේෂඥ දඟපන්දු යවන්නන් විදිහට දැනට අපිට ඉන්නේ වමතින් දඟපන්දු යවන ක්‍රීඩකයන් මැද දෙනෙක් විතරයි. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් එක්ක ක්‍රීඩා කරලා අපි බලනවා අඩුපාඩු ඕවර් ටික දනංචිගින් හෝ චරිත්ගින් යවා ගන්න. දැනට අපි සංචිතයේ විශේෂඥ පිටදඟපන්දු යවන්නෙක් නැහැ. අෂින් ඩැනියල්ට වීසා සම්බන්ධ ගැටලුවක් නිසා තවමත් කණ්ඩායම සමග එක් වෙන්න බැරි වෙලා තියෙනවා. මෙන්න වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.